පුරවැසි මාධ්‍යකරණය කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් ඔහුගේ ජංගම දුරකථනය වගේ මාධ්‍ය පාවිච්චි කරලා විශේෂයෙන් ජනමාධ්‍ය අවධානය යොමු නොවන සාමාන්‍ය සිද්ධි වාර්තා කිරීමක් තමයි පුරවැසි මාධ්‍යකරුවාගේ වෙන්නේ. ඒ කියන්නේ එදිනදා ජීවිතයේ තමන් දකින මොනව හරි සිදුවීමක් වාර්තාකරණය තමයි පුරවැසි මාධ්‍යකරණය කියලා කියන්නේ. දැන් වර්තමානයේදී විවිධ මාධ්‍ය ජනප්‍රිය වෙලා තියෙනවානේ. ඒ මාධ්‍ය ජනප්‍රිය වීමත් එක්ක සෑම පුද්ගලයෙක්ම ගොඩක් වෙලාවට මාධ්‍යකරණය නිරත වෙනවා. ළමයි මම මීඩියා කරන ගුරුවරයෙක්නේ. එතකොට මේ පුරවැසි මාධ්‍යකරණයත් එක්ක පොඩි කතාවක් මතක් වුණා. එක මගේ යාළුවෝ කීප දෙනෙක් කියනවා දැන් ඔබ මීඩියා කාරයෙක්නේ නැත්නම් ඔබ ක්ලාස් කරනවනේ. දැන් ඔබගේ අතේ ෆෝන් එකයි කැමරයි උඹ යන හැමතැනම ආනගිල මොනවාරි මගුලක් කරලා දානවනේ Facebook එහෙම. දැන් ඔය ASCII උඹට මීඩියා කියලා ගෑනු නානේවා දිය කියලා ඒවා දාන්න පුළුවන් නේ නාතල් එකක් නේද කියලා මම අතින් කියනවා. මම කල්පනා කරා යකෝ මේ හරුපේ මොකද්ද තීරුම කියලා. ඒක ගෑනු නානේක තරම් වීඩියෝ කරන තරම් මට අසහනයක්. කොහොමද නෑ. හැබැයි දිල්ලා මම ඉතින් ගෑනු නානේකෙත් පොඩි ආතල් එකක් තියෙනවා දිය කියන එකක්. හරියට සැලෙන සංදේශයේ සැලෙනියා උඩින් යනකොට කාන්තාවන් දිය කෙලපු ආකාර ලස්සන කතා කරනවානේ කාව්‍ය ගායනනේ. ඒ විතරක් නෙවෙයි අපි සීගිරි කැටපත් පවුර බලන්න ගියොතින් වැඩි හරියක් ඇඳලා තියෙන කාන්තා රූපනේ. ඒ වගේත් විවිධ ਵਿਚාරක මතවාද තියෙනවානේ. මේ දිය නාණ්ඩ ගිය නැත්නම් නාණ්ඩ ගිය කාන්තාවන් කියලා මතයක් තියෙනවා. මොකද අපේ නෙළුම් මල් තියෙන හින්දා. එතකොට ඔය කියන කාන්තා රූපවල එහෙම නැත්නම් සැලෙන සංදේශවත් කාන්තාවගේ මේ කාන්තාව ගැන කතා කරනවානේ. ඉත අලංකාරව විශේෂ වාචිකව වචන පාවිච්චි කළ භාෂාවෙන් සැලෙන සංදේශයේ කාන්තාවගේ රූසකුව ලස්සන විස්තර කරනකොට සීගිරි බිතුසුතුම් වල කාන්තාවගේ පොන් පිය උරු ලස්සනට එළ දක්වලා තියෙනවා. ඒ තුල කලාවක් තියෙනවා. ඒ තුල ආර්ට් එකක් තියෙනවා. එතකොට කොයි වෙලාවකවත් මේ සීගිරි සුතුමේ මේ 70ක් ඇඳලා මේ කාන්තාව හදලා නැහැනේ. ඒතකොට කාන්තාවගේ රූපයේ ස්වභාවය විඳින්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මම කල්පනා කරලා වැඩි දුරටත් උන්ට මෙහෙම කිව්වා දැන් මචං මගේ කැමරාව තියාගෙන මම මේ වීඩියෝ කරන එක මොකද්ද උඹ ඔය කියන්නේ ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරපන් කියලා මම කිව්වා. උන් මට කියනවා නෑ ඉතින් මචං උඹ මේ ගඟේ ගඟකට ගිහිල්ලා ගඟේ අසිරිය බලනවා කියලා වීඩියෝ කරලා ඔයස්සේ ගෑනු නානෙක උනත් වීඩියෝ කරන්න පුළුවන් නේ කියලා. මම ඔන්ඩේට අස්සම කරගෙන ලස්සන උත්තරයක් දුන්නා. උත්තරේ තමයි මෙන්න මේක. මේ මීඩියා කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. උදාහරණයක් කියෝදි ළමයි ලණුව තියෙනවනේ. ඔය ලණුවෙන් ලස්සනට බෙල්ල මේ ඔය තියෙන ලණුවෙන් බෙල්ල වැලදා ගන්න පුළුවන් ඕනේ නම් කෙනෙකුට. ඕනේ නම් තව කෙනෙකුට මේ ලණුවෙන් උපකරණයක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කලාකෘතියක් විතර ආර්ට් වර්ක් එකකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ලණුවෙන් බෙල්ල වැලදා ගන්නවා කියලා ලණුව තහනම් කළා හරියන්නේ නැහනේ නේද? ඊළඟ කාරණේ පිහි තියෙනවනේ. පිහින්න ඕන නම් ඇනලෙක් මරන්නත් පුළුවන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. දැන් ගෙදරක තියෙන පිහි මේ මිනිස්සු ඇනලා මරා ගන්නවා කියලා තහනම් කළා හරියන්නේ නැහනේ. ගෙදරක තියෙන පිහි කපන්න කොටන්න ගන්නත් පුළුවන් මරන්න ගන්නත් පුළුවන්. ඒතර සාපේක්ෂයි. එහෙනම් මාධ්‍යත් ඒ වගේ තමයි. මාධ්‍ය හරියාකාරව පාවිච්චි කරේ නැත්නම් ගැටලුවක් වෙන්න පුළුවන්. කෙනෙකුට ඕන නම් මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් අහිතකර විදියට. අර යාළුවෝ කිනද ගෑනු වීඩියෝ කරලා කොහරි දාලා මේ සමාජ මාධ්‍ය දාලා පස්සේ ඒ ආතල්ය ගන්න පුළුවන්. හැබැයි ඒක නීතිමය පැත්තක් තියෙන හරියට මාට්නෝ තියෙන ඉවරම තමයි. ඒ වගේ තමයි කෙනෙකුට පුළුවන් ඔය මාධ්‍ය හරියට පාවිච්චි කරලා තමන්ගේ මෙන්ම සමාජ යහපත සඳහා පාවිච්චි කරන්න. එතකොට හරියට අර පීහා සමානයි. අර ලණුව හා සමානයි මාධ්‍ය. එහෙනම් මේ මාධ්‍ය අධ්‍යාපනය කියන දේ කෙනෙකු ඉගෙනගත යුතුයි. මොකද එහෙම වුණොත් විචාරශීලීව මේ මාධ්‍ය පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් සමාජයට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් පුරවැසි මාධ්‍යකරුවා කරන්නේ මේ වගේ දෙයක් තමයි. දැලිපියකින් කිරි කනවා වගේ වැඩක් කරන්නේ. හරියට මේ පුරවැසි මාධ්‍යකරණයේ යෙදුනොත් ජනමාධ්‍යට එහා ගිය වාර්තාකරණයක් සිදු කරන්න පුළුවන්.